සාදුු සාදුුසාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරණයමි නමස්කාරවේවා දම්රුවනට සමදා සදහම් සරණයමි නමස්කාරவேවා සගරුවනට සමදාමහා සග சරණයමි නමස්කාරவேවා තුன்னුරුවනට සැමදාතිසාරන සරනයමි සාදු සාදුසා අපගේ ගුරුදේ ඔත්තම කලයානමිත්‍ර පින්නත් ලොකුසෝවන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු ගරුතර මහා සංගරත්තිෙන් අවසරයි සැදහැවත් පන්නත්නේ අද දින විවරණ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ එගලන්තයේ බැසිල්දන් අසපුවට සම්බන්ධ පින්දහාම් රැස් කරගන්න සිරානිි මොනසිංහ මහත්මය විසින් බොහොමත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් යුක්තව තමන්ගේ මොනුපුරාණන් වන කලනගේ උපන්දිනය වෙනවෙන් ආශිටවාද කිරීමටත් පරලෝගී අය ව පින් පැමණවීම ඒ වගේම දරමුණු බපුරන් ඥාතියට සෙත්් පැතිීමට අරමුණු රැස්කරගන මේ විදිහට ධර්මදානය සඳහා දායකත්වය දර පින්වත්නී අපගේ සාාස්තෘන් වහන්සේ භාගවත් බුදුරජාණන් වහන්සේ පින තියෙන ලෝක සත්ත්වයාට සසරින් එතර වෙන්නට හැම ආකාරයකින්ම උපකාරවන විදිහට ධර්මය දේශනා කළා ඒවගේම පින රැස් කරගන්න ටුවමනා සත්වයන්ට පින රැස්කර ගෙන සසරින් එතරවෙන්නට ධර්මය දේශනා කළා ඒ වගේම යම් ආකාරයකට බුද්ධ කියන වචනය අහලා යමෙකුට ප්‍රසාධ සිතක් ඇති වෙන්න ඇති කර ගන්නවා නම් ඒ කියන්නේ බුදු කෙනෙක් නැති කාලයක ධාතුන් වහන්සේලාත් නැති කාලයක දහතු පරනිර්වාණය පසුවත් යම් කෙනෙකුට දුරයන් වහන්සේ ගැන හිතේ පසාදයක් ඇති කර ගත්තො ලවත් ආනකත් එයායපත පිනිස පවති ඒ සෑම यहांපත පිණිස පවතින සෑම දෙයක්ම සම්මා සම්බුදු කෙනෙක් ලෝකයට පහළ වනාවන් වහන්සේ විසින් දේශනාකොට වධරණවා මේ දේශනාව අඩංුවන්නේ අु්‍ර නිකාය පොත් වහන්සේගේ වි්‍යත සත්්‍ය සඥා සූ්‍රය විත්තත සත්ත සංඥා සූත්‍රය. සවිස්තරව විදේශනා කරපු සප්ත සං්ඥාවන් පිළිබඳව වදාළ දේශනාවතමයි අදපි මාතෘකා කරගන්නේ ධරම දේශනා වචය. පින්වත්න මේ දේශනාව භාග්‍යවතුන් වහන්ස දේශනා කළේ සැවත්නුවර ජේතෝනාරාමේදී. උන්හන්සේ සඟ පිරිසට ආමන්ත්‍රණය කරනවා පින්වත් මහනනී භාවිතා කරන ලද බහුලොව ප්‍රගුණ කරන ලද මේ සප්ත සං්ඥාවෝ මහත් පලවෙනවා කියනවා මහානි සංසවෙනවා කියනවා. මොනවද මේ සප්ත සඥෝ භාවිතා කරන ලද බහුලොව ප්‍රගුණ කරන ලද. මෙ මේ වචනය හරි ප්‍රබලායිපෙන්න්නේ භාවිතා කරන ලද සහ බහුලොව ප්‍රගුණ කරන කියන. නිවනට ඒ විදිහට ඒ සං්ඥාවන් පුරුදු කරන කෙන. නිවනට බැස ගත්තා වෙනවා. ඒවාගේ නිවලින් අවසන් වෙනවා කියලා කියනොයා. ඒම නං බහුලො ප්‍රගුණ කරනවා කියලා කියන්නේ පින්වත් නිරන්තරේම පුහුණු කරගන්නවා. අත් නොහැර පුරුදු කරගන්නවා ඒවගේම බහුලව ප්‍රගුණ කරගන්නවා කියන්නේ භාවිතා කරගන්නවා කියනෙ තව තවත් හොඳින් පපුෘ්පුරුදු කරගන්නවා. එහෙම පුරුදු කරගත්තු සප්ත සං්ඥාවෝ ඇතිකෙනා අවසං වන්නේ නිවන් දැකීම. එතකොට නිවන් දැකීමට රජුවම උපකාරී වන මේ දුකිත් සසරේ නිදහස්ස වන රජුවම උපකාරී වන ප්‍රබල වූ දේශනාවක් තමයි උන්වහන්සේ සූත්‍රයෙන් දේශනා කරන්න. ගොඩා ගැඹුරු කාරණ විස්තර වන මේ සූත්‍රයේ අපි මේ කෙටි කාලය තුළදී උත්සාහඇත්ධරණවා විස්තර කරන්න පින්වත්න බුදුරහන් වහන්සේ දේශනා කරනවා මේ අසුභ සංඥාව ඒවගේම මරණ සංඥාව ආහාරයේ පිළිකුල්ු සංඥාව ඒ වගේම සියල ලෝකෙහි නොවැලන සංඥාව අනිත්්‍ය සඥාව අනිත්්‍යයහි දුක්ක සංඥාවත් ඒ වගේ දුකෙහි අනාත්ම සංඥාවත් කියන මෙන්න මේ සංඥාවන් බහුල වචයෙන් පුරුදු කරගන්න කොට යමක් ඒවගේ නිරන්තරයෙන් පුහුණු කරගන්නකොට එයා නිවරට බැසගන්නවා එයා ඒ කෙනා යොමු වෙන්නේ නිවන දිහාවටමයි. ආපව සසර දිහාාවට හැරනෙවයි වෙන්න නිවන දිහාවටම කැනනි සසරේ නිදහස් වෙන පැත්තටමයා හැරිලා ගමන් කරනවා වෙන පැත්තකට නොහරී ගමන් කරනවා කෙනෙකුට මෙහම පොළුවන්න්නන් කුණ තරම් වාසනවක්ද මේ සං්ඥාවන් පුරුදු කර ගැනීමේ. එනි සාපංගත් මේ සං්ඥාවන් පපුරුදු කරගන්න වීරය කරනවා අනං නයාට සසරෙන් නිදහස වට පුළුවන් ඒ විශ්වාසය අපි ගැන අපිට තිේෙන්ඩෝන මේ විශ්වාසය ඇතිකර ගන්න පුළුවන් කමලබෙන්නේ සම්මා සම්බුදුරණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියන කෙනාටඒවගේ ඒ ශ්‍රී සද්ධර්මය ආයමහා සංගරත්නය ගැන ප්‍රසාධ සිත තියෙන විශ්වාසය තියෙන අදහාගැනීම පිළිගැනීම තියන කෙනට විත රැපංත් දුජන් වහන්සේ දේශනා කරග කරනවා අසුභ සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝතී මහානි සංසා පෙන්වත් මහනනී මේ අසුභ සං්ඥාව කියන්නේ භාවිතා බහුලී කතා බොහෝ වශයෙන්න පුරුදු කරගන් ඩෝනිකක් බහුල වශයෙන්ම පුරුදු කරගන් ඩෝනනිකක් එඒවගේම මහප්පල වෙනවාම මහානිසංස වෙනවා අමතෝ ගධා ආයයාම අමූර්ථ නිවන කරාගෙන යනවා ඒවගේම අමත පරිෝසානාති නිවනින් අවසාන් කරනවා. මහනී භාවිතා කරන ලද බහුලව කරන ලද අසුභ සංඥාව මහත්ඵල මහානි සංසු වෙනවා නිවනට බැසගන්නවා කියනවා නිවන් අවසන් වනවා කියවා නිවනිින් අවසන් වෙනවා. මෙන්න මේ කාරණාවට තමයි මේ විදිහට උනාහසි දේශනා කරන්නේ. එදකොට අසුභ සංඥාව මැනවිම් පුරුදු කරගන්නේ කොහොමද කිය බුදුරජාන් වහසේ තවදුරොට විස්තර කරනු. කොහොමද ඒ මේ සූත්‍රය ගොඩා දීර්ග වශයෙන් විස්තරවෙන්නේ නෑ අනකුත් ෝත්‍රවලින් අපි ඒ කරුණු විග්‍රහ කරගෙන දැන ගැන්්ඩෝනේ. එහම තමයි ධර්මශ්‍රවනය කරනකුට අපි ධර්මය තෝරා බේරා ගන්නේ එහෙම ධර්මය එක ධර්ම කරුණක් කියෙනකුට අනි කලින් අහපු ධාර්මකාරුණු සිහිපත් වෙලා එයාට කෙටියෙන් කියපු ධර්මය විස්තර් වචයෙන් තේරෙනවනං එයායට ධර්මඥානය තියෙනවා එනිසා පිවත් අප එක දහම් කරුණක් අහනකොට අපි පෙර අහාලා තියන පුරුදු කරගන්න තියෙන දහම් කරුණු සිහි පත්වෙන් දෝන මේ අසුභ භාවනාව කියන්නේ කොහොමද මේ අසුභ භාවනාව කිය මේ කයේ තියෙන අසුභ කොටස් පිළිබඳව හොඳර නුවනින් දැන ගනක තමාගේ යයිත් සලකර මේ ශරීරයේ තියෙන් අසුභයම් පිළිබඳව නිතර සිහි කරන්නදෝන. එහම සිහිකරන්නේ නැති කෙනට තමයි පින්වත්න්නේ නිරන්තරේම තමන්ගේ හිත රාගෙන් බැසගෙන දුක්පීඩාක් විඳන්නේ මුලාවුුණු ලෝකයේ සත්තු යෝපින්වත්න තමන්ට රාග එනකොට ඒ කැමැත්තිෙන් ආසාවෙන් ඒක වැළඳගන්න ඒක සවම් හේකට හේතුවතුම කක්ද මුලාවීම අසුබ සංඥාව වඩල නැතිකම ඒ කියන්නේ අසුභෙහි සුභ සං්ඥාවයි වඩ ලතියෙන සසර පුරාවටම සත්වයා අසුබෙහි සුභ ස්ඥා වඩනකොට රාග සිතුවිල්ලක් එෙනකොට පින්වත්නී අසරණයි මේ ලෝක සත්තුයෝ. රාග සිතුවිල් ඉදිරිී අසරණ වෙලා ඒ රාග සිතුවිල්ලම පවත්තුමින් බොහෝ දුකට පත්වෙනවා. ඒ තුළින් ඒ කෙනා තමන් උසස් රි සීලයක් රකිනවානං ඒ උසස් සීලයේ පලුදු කරගන්නවා ඒ සීලය කඩාගන්න. ගේ පංච සීලේ රකින කෙනෙක් න්නවනම් යා පංචසීලයක් බිඳගන්නවා මේ විදිහට මහ භයානක අනතුරකට පත්වෙන පින්වත් තමන්ගේ සිත රැකගන්න බැරිවුණු කෙනාට ඒ නිසා බුදුරජණන් වහන්සේ දේශනා කරනවා මේ අසුභ සංඥාව මැනවීම් පුරුදු කරන්න කියනවා මැනවිීම් පුරුදු කරම්පු කෙනට බුදුරන් වහන්ස විස්තර කරන්නේ එයාගේ හිත යම් මෙවුන්තම් සේවනය කිරීමේ අදහසක් ඇතිවුණො යම් කෙනකට මෙවුන්දන් සේවනය කරන්න අදහසක් ඇති වෙනකොටම ඒ ඇති වුණු අදහස ඉදිරියේයාගේ හිත ලැජ්ජාවට පත්වෙනවා ඒ හිත මිරි කෙනවා ඒවගේම ඒ හිත හැකිලෙනවා ඒ හිත පෙරල්ලිලා යනවා ඒය ඒ මෙුන් දම් සේවනය කරන්න ඇතිවුණු අදහස නැති වෙලා යනවා ඒවගේම ඒ රාගසිතුවෙල නැති වෙලා ඒ විරාගේය කරඒ හිත රිජු බවට පත්වෙනවා උපේක්ෂාව පිහිටන වගේ නො හොඳට පොරුදු කරගත්තු කෙනා පොරුදු නොකර ගත්තු කෙනාට වන්නමකක්ද එයා ඒක ඉදිරිී එයාගේ හිත ඒ විදිහට මිරිකීයන්නේනෑ ඒහිත රිජු බෝට පත්වන්නේ නෑ එනිසා ඒක බුදුරැන් වහන්ස දෙේශනා කරනවා ඒක හරියට මෙහෙම දෙයක් කියනවා කොකුල් පිහාටුවක් හරි වගේ නහර වැැල් කෑල්ලක් රි සත්වයකු නහර නාහරයක් හරි කුල් පිහටුවක් කරරි ගින්නට දානටමකද වෙන්නේ ඒ ගින්න ඉදිරි අරකුකුල් පිහාටුව පිච්චිලා ඇකිල්ලා යනුඒවගේම සත්තුගේ නහර වැල් කෑල්ලක් ගිින්ට දානකුට ඒ නහර කෑල්ල අර තිබුණු දිගාඩු වෙලක් කිිලිත් මේ ඉතාම ගොලි වෙලා හීන වෙලා යනවා අන්න ඒ වගේ පෙන්වත්න මේ අසුභ සංඥාව හොඳට පුරුදු කරනවාන යම් කෙනෙක් තුළ අසුභ සංඥාව හොඳට පුරුදු කරන කෙනාට උපේක්ෂාව තුළ හොඳින් හිත පිහිටනු. ඔපේක්ෂාවත හොඳින් හිත පිහිටනුට අකුසලේට යන්නේ නෑ කෙලෙස් දහවිලි වැගේ එන්නෑ ඒ සිතේ. එනිසා පිංවත් තතාගත බුදු කෙනෙක් දේශනා කරපු මේ ධර්මය ගෞරවෙන් මනාසිහයෙන් ශ්‍රවණය කරන්න ඕනේ මනාසිහයෙන් දරා ගන්න ඕනේ අසුභ සංඥාව පුරදු කරගන්නට සෑම කෙනෙක් මුත්සා කරන්න ලඕනේ. ඒ අසුභ සඥාව පුරුදු කරගන්නේ කොමද පින්වදන්නේ පුදුරණන්වාසසි දේශනා කරනා මේ රීරයේ තියන කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇ ඇට මිඳළු වකු ගඩු හදවත අක්මාව ආදී මේ කුණප කොටස් ගැන බුදුරණන් වහන්ස දේශනා කරනවා. කේසාලෝමා නකා දන්තා තච්චෝ මංසං නහාරු අටි අට්ටි මින්ජං ආදී වශයෙන්. කායගතා සති සූත්‍රයේ ඒවගේ මහා සතිපට්ඨාන සූත්‍රය කායසූත්‍රයයේ ආදී නොයෙකුත් සූත්‍ර දේශනවල බුදුරජාන් වහන්සේ මේ ශරීරයේ ස්වභාවය වි විස්තර කළ අසුභ වශයෙන් තියෙනවා කියලා ඒ අසුභ වශයෙන් තියන ශරීරය ගැන හොඳට බුද්ධ දේශනා ඇසුරම් අපි සිහි කරන්න ගත්තො යමෙක් අන්න ඒ සිහි කිරීම තුළ යාට වැඩින්නේ විාග සිතු විලිය යා සිහිරනවා මේ ශරීරයේ තියන මේ සෑම දෙයක්ම ශරීරේ තියෙන මේ සෑම කුණ පොකොටසක්ම එකන්නේ යා සිහිකරනවා පටවී කොටස් තියෙනවා මේ ශරී ඒවගේම දේවලා යන කොටස් තියෙනවා ඒ කියන්නේ පිත සෙම සැරවලේ දහඩිය තෙල්මන්ද මේ ආදී දේවල් පිළිබඳවත් මේ සුභයිෝ සුභ වශයෙන් ගන්න නෑ අසුභෝෂයම ගන්න කොහොම ද අසුභෝෂය ගන්න මේ එකක තින හැබැ ස්භාවය නුවනින් දකිනවා අපට මේ රෝපියත් දැක්කම එකරම ඇතිවන්න පින්වත්න්නේ හැබෑ ස්භාවෙනව පේණි ලෝකට මේ රූපය සැබෑ ස්භාවෙනේ ඒකරම් දකිින් ලැබිණ ලස්සන කෙනෙ දැකපු ගම්ම හිතෙනවානේ හරිම ලස්සනයි. බාහිර ලසනත් තියෙනව අතමයි ලස්සන නෑකනනොනවී නමුත් එහි ඇති යථ ස්වභභාවේ එ හැබෑ ස්වභාව දැක්කොත් නුවනින් පිරිසිඳ දැක්කොත් මුලාවෙන ස්වභාවනතිය නමුකක්ද දෙෙ නන්තිය නෙහි ගත්තුතොත් ඒ රීරේ යන කෙස් කුුණ වෙලා යනවා දිරලා යනවා ඒවගේම දුගද හමනවා පිල්ලිකුල්ලූ සරීරයක මේ කෙ පිහිටලා තියන්නේ ඒවගේ මේක දැකීමෙන් ඒවගේ හිතේ අනුමාත්‍ර වශයෙන් සටහනක් වත් තබා ගැනීමේඒවගේම ස්පර්ස කිරීමෙන් සටහනිින් මේ හැම දෙකකි මතියන්නේෙ සැබෑවයේම ගත්තොත් පින්වත් පිළිකුල මයිතතිය අවසාන විදිහට කෙස්ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුරු ආදිම සියල්ලුත්ම කුණප කොටස් තිස් දෙක ගැනම තමාගේ කියන සරීරය ගැන මුලින්ම්ම බලනවා තමාගේ සරීරයේ තියන මේ කුණප කොටස් ගන්න. එහෙම බලලා එයා මේ සරීරයේ ස්වභාවය තේරුම් අරගන්නවා. ඒම තේරුම් අරගෙන අන්නයිගේ සරීරයේ ස්වභාවයත්තමා වටාඉන්න තම බාහිර සෑමක නෙක්ග සරීර වෙලත්තියෙන්නේ මෙවැනි ස්වභාවයක් නේද කියලාමන්න මෙයා සිහි කරනකොට පින්වත්න්නේ යථහා භෝතඥානය ඇතිවෙන්නේ ඒ කියන්නේ අ විපරීත සඥඥාව නැතිවෙලා සං්ඥාවේ සැබෑ ස්වභාවෙනවා අසුබිහි අසුභ සං්ඥාව මිසක් අසුබෙහි සුභ සං්ඥාව වැඩෙන නෑයාට ආන එතකොට තමයි මේ කෙනාගේ හිත මැනවිම් පුරුදු වෙන්නේ එතකොට මෙහම පුරුදු කරන කෙනාට පුළුවන්කම ලැබෙනවා කොහොමද ම පුරදුරග කිය නට පුලුවන්කමලබෙනවා නිරන්තරය මේ පුරදු කරගන්නට අසුභ භාවනාව. බොහෝ කාලයක් පරිංවත් අසුභ භාවනනා පුරුදු කරපු ගෙනෙකුට රාග සිතුවිලි මාත්‍රයක් දවස පුරාවට ඇති වෙන්නේ හරි විස්්මිතයිමයක සිතුවිලි මාත්‍රයක් ඇතිවෙන්නන්නේ හැබැයි එහෙම ඇතිවෙන්න තු කලාක ඉන්නවා සමහරයි. කලාක් ඉන්නකොට එයා හිතනවා ැම්මගේ හිතට රාග ඉන්න ැහෙන බයිවි්ඩ දෙයක් නෑ කියලා අගෝචර තැනට යන අගෝචර තැන මං මේ කතා කරන්නේ බඹසාර සීලයක් රකින කෙනෙක් ගැන අගෝචර සීල් තැනට යනවා කියන්නේ තමන්ට සීමාව ඉක්මෝ යනම යාගේ තමන් ගැන අධිතක් ස රෝගෙන මම කවදක්ත් එහෙන මගේ හිතරාගයට අයට වෙන්නේ එනිසා මට ගැටලුවක් නෑ කියලා සමහරට රාගඒ ධර්මය පුරුදු කරන්නට පෙර තිබුණු රාග සිතුවිලි ඇති වෙන තැන් වලට ගිහිල්ලමයා පාසය කරන බයිනැතු තමාගේ හිත විශ්වාස කරලා අන්න එතකොට ටික ටි 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 අර කෙලස් හිතා අ්‍යන්තරයට තැ වැටිලා නැවත අ යටවෙලා තිබුණු රාග ඉස්මතු වෙලාමයා දුකට පත්වෙනවා අන්න ඒ ස්වභාවයක් තේරුම් ගණඩ වෙනවා යමෙක් මේ ධර්මය පුරු කරග කොට ඊළංඟිට බුදුරජන් වහන්සි දේශනා කරනවා මරණ සංඥාභික්කවේ භාවිතා බහුලී කතා. මහත් පලා හෝතී මහානි සංසා අතද අමතෝගද අමත පරිියෝසානාති පින්වත් මහනන භාවිතා කරන ලද බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද මරණ සං්ඥාව මහත් පලවෙනවා මහානිසංස්වෙනවා. නිකංවරණ සංඥාව නවේ මිතන දස්වර වෙන්නේ භාවිතා කරන ලද බහුලව කරන ලද ඒවගේම නිවනට බැසගත්තා වෙනවාක නිවනට බැසගත්තා වෙනවා නිවැනින් අවසං වෙනවා අන්න ඒ නිසා එ කුමක් පිණිස පවතින ලද්දේදයත් නිවන පිණිසමයි නිවන කරාමයි ගෙන යන්නේ මේ සත්වයාව සා පිංවත් මරණ සංඥාවත්්්‍යයමකට පොරුදු කරග්ඩ න මසරෙන් නිදසන කන්නා බුදුරහන් වහන්සේ ප්‍රතිඥා දෙනවන පිවත් නනිම මේ සඥාවන් පපුරුදු කර ගැනීමෙන් යා නිවන කරා යනවා කියලා එයා නිවන කරා රජුවම ගමන් කරනවා වෙන මාර්ගය යන් විදිහයක් නෑ මේ විජිත ගසිහි කරන කෙනාට එති වෙන පැත්තකට යනවා නන්ගේ හරි විදියට සිහි කරලා න නහෑ නිසා ධර්මී තියෙන දෝසයක් නෙවෙී අන්න මෙවා තේරුම් ගන්්ඩෝනෙ. යම් කෙනෙක් මර සංඥාව හොඳට පුරදදු කරගන්නනු. කහෝමද මරණ සංඥාපපුරදදු කරගන්නේ. මරණ සංඥා පුරුදු කරගන්න කෙනා පුරුදු කරන්නවනි ධර්මයට අනුව මම ඕනෑම වෙලාවක මගේ මරණයේ සිද්ධ වෙන්න පුළුවන්. ඕනෑම වෙලාක මගේ මරණයේ සිද්ධ වෙන්න පුළුවන් මම ගන්න ආහාරටික හිරවෙලා රණයට පත්වවෙන්න පුළුවන් ොන වතුරටි රවෙලා මරණයට පත්වවෙන්න පුළුවන් ඒවගේ ගන්න ආහාරය විසවෙලා නොදිරවා විසවෙලා මරණයට පත්වට පුුවන් කෙනෙක්ඒවගේ ඇවිද ගෙනනකොට පය පැටිල්ලා වැටල මරන්න පුළුවන් කොච්චරවත් අප ටහන් ලැබෙනවානේ බාතරමක වැටිල මැරුුණ කියනවා එඒම ඇත්තම් පඩියල ඉස්සලා වැටිලා මැරුණ කියනවා වාහනක හැපිලා මැරුුණ කියන්න අප දැනගඩ ලබෙනවා නොයිී කාකාරෙන් මේ වැටිල මැරෙනෝ අවස්ථාවල අනතුරට පත්වෙ මැල්ල මැරල යන මෙවා සිහිකරගන ඕනෑම වෙලාවක් මගේ මරණය සිද්ධ වෙන්න පුුවන් ඒවගේම සතෙක් සර්පයෙක් දස්ට කරලා සිවිස ශරීර ගත්ත වෙලා මැරෙන්න්න පුළුවන් ඒවගේ දරුණු සතෙක්ට ගොදුරු වෙලා මරණයට පත්වවෙන්න පුළුවන් දරුණු සතකු ගොදුර වෙලා මරණයට පත්වෙන්න පුුවන්. ඊළඟට ජලයේ යනකට ජලයට වැටිලා එක්කෝ වැැබක හරි ගගක හරි එතර වෙන අවස්ථාවක එමනත්තන් නාණ්ඩය අවස්ථාවක දිලිය දීගිල්ල මරෙන්න්න පුුව. ඒමැත්ත මහ මූදෙගිල්ල මැරෙන්න්න පුළුවන්. ගල් පරවථයකින් ගහකින් උසඋ බිමකින් වැටිල මැරණයට පත්වෙන්න්න පුළුවන් මේ හැම අවස්ථාවක්ම පින්න්නත්න්නේ හොඳට සිහි කලබලන තම ගිියි විතයට මරණයට මනේදමේතියෙන්න්නේ යම අවස්ථාවක්ම ඉඩ හැදලා ජීවත්වවෙන්න නිවේතියෙන්නේ. මරණයට මයිතියෙන්නේ එනිසා නිතර සිහරන්් ෝනනිින් ම ඕනෑම වෙලාවක මගේ මරණයේ සිද්ධවෙන්න පුළුවන් ඕනෑම වෙලාක් ම මේ ලෝකේ අතහරලා යන්ඩ වෙනවා මට එනිසා මට මරණය කලින් දැනුන්දීලා එන දෙයක් නෙවෙයි ඊළඟට ගන්න ඉහළට ගන්න හොස්ම පහලට හෙලන්නට කින් කලින් මගේ මරණය සිද්ධවෙන්න පුළුවන් පාලට හෙලෝ හොස්ම ඉහළට ගන්න කලින් මගේ මරණයේ සිද්ධ වෙන්න පුළුවන් කියේලා සිහරට නපින් වති බුදුරයන්හන්ස දිට සහි කර්ඩු සාහරන්නන මේ භාවනවත් පුරුදු කර ගණ්ඩෝනේ මේ භාවනාවත් පුරුදු කරගන වාසය කර්ඩඕන අන්න එතකොට එහෙම පුරුදු කරන යන කෙනා බහුල වශයෙන් පපුරුදු කරන කෙනා වෙනවෙන මාර්ගවල ගමන් කරන්නේ එයා රීජුවම නිවන් මගේ බැසගන්නවා එයා නිවන කරා ඇදිලා යනවා ආය සසරට ඇදල යන්න නෑය එනිසා මේ වටිනා දහම් කරුණු අපි නිතර නිතර සිහිකරගන යා යම් ඩ කටයුතු නිසා එවගේම නොයෙකුතු වගකීම් නිසා අපට මෙවා බැහරවෙලා යනවා ගිහි පැවිදි හැමෝට මෙ හෙම වෙනවා එනිසා පින්වත්න මේ ගිහි පැවිදි හැමෝම මේ කාලේ බුදුරජන් වහන්සේගේ ධර්මය තමන්ට හැකි ආකාරය මේක පුරුදදු කරගෙන ලැබුණු ලැබුණු අවස්ථාවලදි මේවා පුරුදු කරගෙන වාසය කරන්න වීරය කරන්නට ඕන මෙ වීරිය කරන්න්නඕන අපි කලින් මේ අහලා තයෙනම් මේ කල්මේ ධර්මය කලින් ඇහවා ම මේක දන්නවා කියලා අත්හැරි උත් පංවත්න්නේ මට වීරී ඇතිවෙලිනෑ එනිසා මේදා මේ බනමේටික ඔබ මීට පෙර බොහෝ වාරගණන කහ ඇති ඒවගේම ඔබ විසිම් පුරුදු කරන්නත් ඇති මේේවා. භාවනා වශයෙන්. එනිසා ම එක දන්නවා නේද කියලා අත්හැරියෝොතුන් ඔබ අත්හරරින්න ඔබට කරගන්නට තිෙන වීරිය. ඔබ අත්හරන්න ඔබ නිවන් මගේ අන්න තියෙන තල්ලුව වගේ මොනිවන් මගට බැසගන්න මාර්ගය අය භාතාරීෙන් එනිසාපංවත් බුදු කෙන්්යුකගේ ධහරමය නිරන්තරයෙන් එකම දේශනාව සිය වතාවක් දහස් වතාවක් ඇහුවත් කෙනෙකුටල් ලැබෙන ආනිසංසය අහන්න අහන්න වැඩි වෙනවා. එනි සාපිංවත් හොදට මේ ධර මේ මරන තතිත් හොදට ජීවිතයේ පුරදු කරගන්න ත්සාහරගන්න ඕනේ අන්න එහම පුරුදු කරගන්න කෙනා මැනවින් පුරුදු කරන කරනාට අර බ ජීවිතයේ පිළිබඳව බලවත් ආශාවතිය නොනම් ඒ ජීවිතය පිළිබඳව තියන බලවත් ආශාව ඉදිරියේ මිරිකිිලා යනවා කියන. හැකිලිලායනවා පෙරල්ලා යනවා ඒ කෙරෙහි රිජුව හිතන්නේ. උපේක්ෂාව එහමනැත්තං පිළිකුල හෝ පිහිටිනවත මඟ හිතේ. එහෙමන මොකද විතන තියන්නේ ජීවිතය පිළිබඳ බලවත් ආශාව මෙන්න මේක හරිී භයානකයි සත්වයාට. මමනං මැරෙන්න්නේෙ නෑ මමනං දිහත් ැරෙන අනික්ත මැරලගට මදැම්ම මැරන්න කියෙ හිතෙන්නේ. අන්න එහමහිතන්න මකක් නිසාද පිවන්නේ ජීවිතය කෙරෙහිතියෙන බලවත් ආශාව නිසා. එහම් ඔබට මේ සිතවිල දවනන් හඳුනාගන්න මොකක් දමට මෙහෙම හිතවීල් ලක්ට හේතුව ජීවිතය කෙරහිතියෙන බලවත් ආශාව. ඊළඟට බුදුරාණන් වහන්සේ මේ විදිහට පොරදු කරගන කෙනාටත් උපමාවදේශනා කරනවා. හරියට හර වැල් කැෑල්ලක් හරි කුකුල් පිහාටුවක් හරි ගින්නට දානකට ඒක ඇකිල්ලා යන වගේ හොඳට මේ සංඥාව පුරුදු කරන කෙනා බලවත් ඉදිරිට පුරුදු කන කෙනාගේ හිත හැකිලිවා කියනවා ජීවිතය කෙර හිතියෙන බලවත් ආශාව ඉදිරි එයාගේ හිත ඇකිලෙනවා තමන්ගේ තමන් ගොඩක්ල් ජීවත්ව වේ කියලා සිතුවිල මාත්‍රයක් උපදදිනි ක්‍රමයා නෑ නැහම ෙන්ඩ විදියක් න මැරෙන්වා ඕන ම ල ලාවක මැල්ලයන්න්න පුළුවන් කියෙලා යාට සහහිවෙනවා. එහෙම සිහිකරන කෙනා සිත්තකාය වචනයෙන් පෙන්වත්න අකුසලයන් කරනවා අඩුුවෙනවා. එ අකුසල මුල් උදුරන්්ට උත්සාහ කරනවා කුසල මූල වර්ධනය කරන්නද දියුණු කරන්නඩ වෙරවීරියය කරනවා. හේතුවමකක්ද එයා දන්නවා තමන්ට ජීවත්ෙන්ට තියන්නේ සුළු කාලය. ඒවගේ බාහිර ලෝකයේ අනිත් අයගේ ඇනුම් බැනුම් ගැරහින් නිින්දා අපහාස ඉදිරිී මෙවා හිත හිතායින්ඩ යාට වෙලාවක්නෑ. මීට වඩා යමක් එයායට කරන්න තියෙනවා.ඒ නිසා ඒ මරණ සංඥා වරණ කෙනාට ඒ ලාමක දේවල් ගැන හිත හිතා ඉන්ද වෙලාක් නෑ යා උසස් දේවල් හිතලා ප්‍රනීත දේවල් හිතමින් මේ සඥාවකුරුදු කරගන්නමින් නිවන් මඟට බැසගෙන වේගවත් ගමනක් කෙනවා නිවන කාම. විදිහට එයා ඔය කරන මේ ඔය විදිහට කෙනෙක් ධර්මය පුරුදු කරගන්නවා ඊළඟට පින්වලත් නිබුදුරයන් වස් දේශනා කරනවා. ආහාරයේ පටික්කූල සංඥා භික්කවේ භාවිතා බහුලේ කතා මහ පලා හෝතී මහානි සංසා අමතෝ ගදහා අමත පරිියෝ සානාති පින්වත් මහන්නේ ආහාරයේ පටික්කූල සඥාව ආහාරයේ පිළිකුල් සඥාව මහත් පල වෙනවා අමහා නිසංස වෙනවා නිවනට බැස ගන්නවා වෙනවා ඒවාගේම නිවනින් අවසන් වෙනවා ඔන්න යමක් ඔය විදිට පවසනවානං හරිවිදියට පැවසවා වෙන්නේ යමෙක් ආහාරයේ පිළිකුල් සංඥාව පුරුදු කරන කෙනාට ආහාරයේ පිළිකුල් සඥාව කියලා කියන මේ තමන් ගන්න ආහාරයට තියෙන දැඩි ගිජු බව ලෝබී බව දුරු කරගන්නට හොඳ භාවනා ක්‍රමයක් මේවා නිතර නිතර සිහි කරන්න ඔන තමන් ආහාර ගන්නකොට මේ ආරයට සිද්ව දේ ගැන බදුරන්වන්සේ දේශනා කළේ සිහි කරන්න කියලා මේ ආහාරය මෙච්චර් ලස්සනට උනුසුම් විදිහට අති ඇල්ලවාම හරි ප්‍රියයි එවගේ මේක තියන රසය සුවන්දඒවගේම මේ ආහාරය හපනකොට එන සබ්දය යම් බෙදනකුට තියන සබ්දය මේ නොඒ ආකාරයේ මේ තියන පංචකාමයන් වෙලින් ඩියෝදයක්තව මේ හාරෙකයන් ඒතුන් මේ සියලු පංච කාමයන් තුළ බැසගන්නට මේ ආහාරේ ගිජු බව හේතුවෙනවා දු ආහාරය කරෙහි තියෙන ගිජු බව නැතිවඩ ඒවගේ ආහාරය තියන සැබෑ ස්වභා වෙසිහි කර නොයා එ ආහාරය පිළිකුඩ බව කොම දෙහි ස්භාවය ඒ කොච්චර ලස්සනට තිබුණට අතින් අනපු ගමම්ඒ තව කෙනෙකට ආහාරයට ගන්න බෑ ඒවගේ මේ හා ආහාරේ මොකයට දාගත්තම ඒ කෙල සමග එකතු වෙලා ආහාරය පිළිකුල් දෙයක් බවට පත්වෙනවා ඒ එලියටරගෙන අආ හාරයට ගන්න කැමිති වෙන්නේ කවුරුවක්කර. ඒවගේම ඒ තුළ ගිලලා කුසතුලට ගියාම ඒක අසුචි බෞවට පත් වෙලා සාරරෙන් පිට වෙලා යනවා මෙන්න මේකතම මේ ආහාරේ ස්වභාවය කියෙලමයා සිහි කරන ප්‍ර පිංවත්න්නේ නොයි කාකාරයේ මේ ආරේ ති ගි බවනැති වෙලා යනවා පින්වත්න්නේ බුදුරජන්හන්ස දේශ කරන්නේ මේ ආරේ පිළිකුල් සංඥාව පරිපූර්ණ විසින් යම අවබෝධ කරනවනය අනාගාමී බවට පත්වෙන්ගේන. හොඳ ආහාරය පිළිකුල් සඥාව පුරුදු කරන කෙනා අනාගාමී බවට පත්වන්නට හේතුවක් වෙනවාකල භාගතුන් වවාසි දේශනා කරන ඊළගට බුදරන් වවාසි දශනනා කරන පිින්වති මේ කටත් අර විදධමතම උපමාව යමෙක් මේ විදිහයට හරි විදිට මේ පුරුදු කරනවා නං ආහාරය ද ගැන සිහිකරන්නකොටයාට හරියට කුකුල් පිහාටුවක් හරි නහරවැැල් කෑල්ලක් හරිගිින්ද්‍රර දානකොට හැකිල්ලා යන වගේ තමගේ ඇතිවෙන ආශාව හැකිල්ලා යන ඒ ළඟට බුදුරජන් වහස දේශනා කරනවා තවත් භාවනා ක්‍රමයක් සඥා පුද්දු කළ ගතිය සංාමක් තමයි සබ ලෝකය අනවිත අනවිරත සඥාව ලෝකය අනවිරත සඥා භික්කවේ භාවිතා බහුලී කතා මහපපලා හෝතී මහානි සංසා ඒ විදි බුදරණන් වවාසි දේසනා කර නොමේ ම සබ්බ ලෝකයේ අනභි රත සඥඥා මේ සියලු ලෝකයන් කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගැනීමට තියෙන ඇල්ම නිරුද්ධ වන ආකාරයට තියෙන භාවනා ක්‍රමය මේ සබ්බ ලෝකයේ අනවිිත අතරහ සංඥා කියන්නේ මේ සරු ලෝකයන් කරෙහි තිෙන ඇල්ම දුරුව න අප පීවත් මේ භාවනාවක් වචයෙන් නිතර නිතර සිහිරනගොට. මොනවද මේ ලෝකය කෙ ගත්තම. ඇසනම් වූ ලෝකය කියලා අවස්ථාව බුදුරන්වන්සේ ලෝක ගැන විස්තරකුට ඇස කියන්නේේ ඇසනම් වූ ලෝකය කියල සඳහන් කරනවා. කණනම් වූ ලෝකයේ ඒවගේ නාසය නම් වූ ලෝකයේ දිවනම් වූ ලෝකය ඒවගේම ශරීරය මනසනම් වූ මේ ෝකය කලා වෙලාක බුදුරැන් වහසේ දේශනා කනා මේ ෝකය ගැන කියෙනකුට. ලෝකයේ අවබෝධ කලා කියන බුදුරැන්වන්සේ ඇසණන නාසය දිවකය මනස කියන මේ ලෝකයේ අවබෝධ කලා ඒ විතරක් නෙවෙයි පින්වත්නී. මේ තිරිසන් ලෝකය ප්‍රේත ලෝකයේ අසුරු ලෝකයේ ද දුගති ලෝක මනුස්ස ලෝකය ජාතු මහාරාජික තාවතිංස යාම තුසිත ආදී සදව් ෝ සමගම රූප රප ලෝක න මේ බ්‍රහම ලෝක සමගඟ තතාගත බදුදරහන් වන්සේ සීරු ලෝක අනබෝදලා යමෙක් ඇස කණ නාසය දිවකය මනස අවබෝධ කරයිද ඒ කෙනා අර සරු ලෝක අවබෝධ කලා වෙනවා. සිරු ලෝකයන්ගගේ නිදහස් වලා වන එනිසාපෙන් අත්ේ භාගතුන් වහන්සේ සබ්බ ලෝපිකේ අනවිරත සංඥාපොරුදු කරගන්නකට දේශනා කරන්නේ මේ ඇස කියන්නේ ඇසේ සැබැ ස්වභාවේ තේරුන් අරගෙන ධර්මයට අනුව පුරදු කරගැන්ඩෝනිි තමා තුළ තියෙන මේ ඇස සකස් වෙලාතියන්න කොහොමද මොහොතක් හිතන්න ඔබට මේ ලෝකය සම්බන්ධ කර දෙෙන ඇස සකස් වෙලා තියන මොනවාගේද ඇසකස් වෙලා තියෙන පින්වත්නි පටවි ආපො තේජෝවායෝ කියන සතරමහා අධාතුත් ඒවාගේම ඒ සතර්මමා ධාතුම්ගගේෙන් හටගත්්ච මත්තිබද ඒවගේ උත්තමයි මේ හැදලතින ඒ විතරක් නෙවෙයි වේදනා සඥා සංකාර විඤ්ඥාන කියන පස්ස වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියවත් සමගම සරීරයේ ඇස කියෙන ආයතිනය සකස් වෙලා තියෙනවා. මේ නාම රූපවෙලින් සකස් වෙලා තියනමේ ඇස අවබෝධ කරනවා කියන්න පින්වත්නී මේ ඇස ස්වභා ව්‍යවබෝධ කරනවා කියන්නේ ඇස කියන්නේ අනිත්‍ය දෙයක් මේ පටව්‍යාපෝතේජෝ වායෝ කියන මේ සතර මහ ධාතුන් අනිත්‍යයි. අනි්‍ය හේතුවන්ගෙන් සකස් විච්ච අනිත්‍ය ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා සිහි කරනවාන යම් කෙනෙක් මේ ඇස වෙනස් වෙලා යනවා මේ ඇස විපරිනාමයට පත් වෙලා යනවා නිසා මේ ඇස මම නොවේ මගේ නොයි මගේ ආත්වන මගේ වසගේ පවත්වන්න පුළුවන්ක මක් නෑ මෙන්න මේ විදියට යාසිහි කරනකුට ඒ ඇස ගැන තියෙන යථ භෝධඥානී ඇත්වෙනෝ කනත් එහෙමයි කනත් සකස් වෙලා තියෙන්නේ හේතුවන්ගෙන් සකස් වෙලා තියෙන්නේ කන කියන්නේ වෙනස් වෙලා යන දෙයක්ඒවගේම මේ කන කියන්නේ තමන්ගේ සරීරේතියන කන වෙනස් වෙලා යනවා ඒ වගේ විපරිනාාමයට පත්තුලා යනවා. එ නිසා මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. අනිත්‍යය ස්වභාවෙන් යුක්තයි මේ ඇස කියන්නෙත් අනිත්‍යයි දුකයි අනනාත්ම ස්භාවය යුක්තයි. කන කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මය ස්වභාවෙන් යුක්තයි. එ නිසා මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන පිළිබඳව යමෙකින්. සිහි කරනකොට මේ විදිහට මේ ආයතන පිළිබඳු සිහිකරනවා නම් මේවා සකස් වෙලා තියෙන්නේ නාමරූපවලින් මේ නාමරූපවලින් සකස් වූ මේ ආයතන මම නොවේ අනිත්‍යයිඒවගේම දුකයි අනාත්මයි මේ ආයතන මම නොවේ මග මගේ නොවේ මගේ ආත්මෙන් නොවේ එනිසා යම් තැනක මේ ඇස උපදිනවානං බුදුරන් වාසි දේශනා කරනව දුකේ ඉපදීම කියලා තැන කන උපදිනවානගේ දුකේ උපදීමයි කියනවා යම් තැනක නාසේ උපදිනොනන්ගේ දුකේ පදීම ඒවගේ යම් තැනක දිව උපදිනවා නංගේ දි දුකේ උපදීමයි ඒවගේ යම් තැනක ශරීරය මනස උපදිනවාන ඒ දුකේ උහට ගැනීම උපදීමයි ඒ දුකට කියන තවත් නමක්නවා පින්වත්නනිසා ඒතනද අර්ථය ගණ්ඩ වෙන්නේ පින්වත්න මේ නිරේ නිසතෙක් වෙලා උපදිනවානං තන තියෙන්නෙත් මකක්ද මේ ඇස කණ නාසේ දවකය මනස කියනෙන් ආයතනඒවගේ ප්‍රේත ලෝකයේ පුදුනු අනං එ වගේ තිරිසල් ලෝකය අසුර ලෝකයේ පුදුරනන් වග තිය වන අද මේ ආයතනමයි. එතුරේ ආයතන කියන්නේ ඒවා තුළින් ලබන්නේ දුකමයි එනිසා ඒ යම් තැනක ඉපදීමක් තිබරණම් දුක ඉපදීමයි මනුස්ස ලෝක යම් උපතක් තිබරණනන් ඒත් උත් උපතක් කියන්නෙ මේ ඉපදුනා කියනම ආයතන සමග සත්වයා උපදනවා කියලක ඒ උපදීීමමත් එක්කම ජරා මරණමයාට උරුමයි උපන් සත්වයාට ජරාමර නුරුමයි ජරාමරන ඉපදුන දානිදම්ම යා වයිසට යනවා ලෙඩවෙනවා මරණය කරා ඇදගෙන යනවාමයා ඔය කාලය තුළ අප්‍රයාමනාප දේවල් මොන තරන් එයාට මොන ගැහෙනවාද ඒවගේම අප්‍රිය අමනාප දේවල් තමන් කරායනවා ප්‍රිය මනාපදේවල් තමන්ගෙන් අහිමි වෙනකුට බොහෝසේ දුක්පීඩාවිදිෙනවා අල්ප වූ කාමාස්වාදයක් නිසා අර්සිියල්ල අමතක කරගන මේ ලෝකසත්වයා තව තව කාමයන්මොහොය හොයා ගිහිල්ලා. ඒ හේතුවෙන් නිරය තිරිසන් ලෝකයාදී දුක් විපත් කරායි ඇදගෙන යන බවගමනකට මේ සත්වයා එකතු වෙනවා පිංට. නිසා යමෙක් මේ අවබෝධ කරනවා කියනං පින්ව බුදුරාන්සි දශනා කළ විදිහට මේ සියලු ලෝකයන් පිළිබඳව අවබෝමය ඇලිමෙන් තොරවවාසය කරන්න පුළුවන්කමක් ලබෙනවාමයා තමාගේ මේ ඇස කණනාේ දිවකය මනස ගැන හරි අවබෝධයකින් අනිත්‍යය දුක්කා අනාත් වශයෙන් මමය මාගේ මගේ ආත්නය වශයෙන් ගත හැකි දෙයක් නැතිව ආකාරයට දේශනා අනුවම දේශනව අනුවම මෙනෙහි කරනකොට එයාට පුළුවන්කම ලබෙනවා මේ නිදහස් වෙන්ට අන්න එහෙම අවබෝධය තියෙන කෙනාට අනේ මං මේ විදියට සීලයක් රකින් ඩෝන්නය කියකිලාෑ හොඳට සීලේරකිලු. දන්පැන් පූජා කරගන්නවාඒවගම සහියාට කැමැත් ඇතිවෙන්නේ සසරය නිදහස්ෙන්ඩ සසරෙන් නිදහස් වෙන්ඩ කැමැති කෙනා ආයමං මේ විදිහෙට මේ විදිීට උපතක් ලැබේවා කියලා පාර්ථනා කරන්නේ මේ කරගත්තු පිණනිසා මේ වගේ සැපයක් විඳින්න්න ට ලැබේවා කියලස එයාට ඊට කලින් මතක් වෙන්නේ. මේ රැස්කරගත්තු පිණනිසා මට වහ වහා සසරින් නිදහස් ලැබෙන නිරහස්වේවා. එනිසාම් මම කවද්ද මේ දුක්කිත කටුක සසරය නිදහස් වෙන්නේ කන සිතුවිල්ලම පවත්තුනො අමිසාක්කයාට අර ලෝකයන් කෙරෙහි මටහි දිවිලෝකයේ කාම සම්පත්විඳලා ආය මනුස ලෝකේ එන් ඩෝන ඒමනැත්තන් විෝ බ්‍රහ්මලෝකයේ සැප සම්පත්තිඳලා ඒ ඩෝන ප ට හිතෙන්නේ සසරෙන් නිදහස් වෙන්ඩ ඕන එ ඒ සසරෙන් නිදහස් වෙන්ඩ ඕන කියන ගමනිද එයා දන්නවා ඒ සසර නිදහස් වෙන්ඩ ඕන කියෙනා පින්හැස් කරගත්තාම සැප විපාක් ලැබෙනවා කියලා එනිසා ඒ සැප විපාක මට එපා කියලා කියන්නේ මට මේ මකුස් සැප විපාකයක්පාම් එහෙම කියන්නේ ඒ සැපවිපාකන් ලබ ලැබෙනවා කියන්න ද හේතුව හේතු පල ධරමයන් සල් ධර්ම දියුණ කරනට හේතුන් සකස් කලාන හේතුන් සකස්කරන්නේ නැතුව ඒ නිවන සාක්ෂාත් කරන්න බෑ. නිවන සාක්ෂාච කරන්නට යන්න ගමනි දිිපින්වත්න්නේ කුසල් ධර්ම දියුණු කරලා සුචරිතයේ පුරදු කරනකට ඒ හේතුවෙන් එයාට ලැබෙන්නේ මනුස්සලෝකයේ දිවිලෝකයේ බ්‍රහ්මලෝකය ආදිය උපත්. ඒවා ලැබෙන්න්නේ එයාට එයා පිළිගන්නවා ඒවා මට මේ ලැබෙන්නේ සසරින් නිදහස්වීමේ පහසු පිණිස. නිරයට ගියොත් සසරේ නිහස්වෙන්න කල්ලානමි්‍ර ඇසරක් මට ලැබෙනන්නේ. වගේම තිරිසන් ලෝකෙට යුත් මට සසරෙන් නිදහස්වවෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ ප්‍රේතු ලෝකයට යොත් ධර්මාබෝධය කරන්න පුළුවන්කමක් ලැබෙනි නෑ කියලායා ඒ ඒ ලෝකයන් කෙරෙක් ඇල්මක් ඇතිවෙන්නේ නෑ ඒවගේම සුගති ලෝකයන් කෙරෙත් දැඩිය ඇල්මක් ඇති කරගන්නන්නේ නෑ යායට ඇල්ම ඇතිවෙන්නේ කැමැත්ත ඇතිවෙන්නේ දුක්කිිත කටුක සසරයෙන් නිදහස් වීමයි. ඒ නිදහස් වීමට යන වැඩ පිළිවෙරේදී ඒවල් ලැබුණනත් ඒවා ඒගෙරහි නොවැලි වාසයකන්වා අනාගාමී කෙනෙක් නංයා අනාගාමී කෙනා ඒ සියලු දේවල්ව නිදහස් වෙලා අරහත්වය පිණිසම කිසිදු ලෝකයක නොවැලි අරහත්වේ සාක්ෂාත් කරන්න විරවියගේ වඩරු. එනිසාපින්වත් මේම වඩන්න කෙනාට සිල් ලෝකය කෙරෙ හිතෙන ඇල්ම දුරු කරන කෙනාට අරහත්වේ දක්වාම යන්න මාර්ගගේව වෘත්තු වෙන. ඒ නිසා භාග්‍යවත් බුදුරණන් වහන්සේ දේශනා කරනවා හරියට ඒ දේවල් සිහි වෙනකොටයාට ඒ ලෝකයන් ගැන සිහිවෙනොට හරියටම හිත රරිජුවෙනව කියෙන උපේක්ෂාවට පත්වෙනවා හරිට අර කුකුල් පිහාටුවක් ගින්නට දැම්මා වගේ ඒ ඒ ලෝක කෙරෙහි උපදීන්නට එයාට කැමැත්ති හට ගනින ඒවගේම බුදුරන් වහන්සේ දේශනා කරනවා ඊළඟ කාරණාව අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලේ කතා මහ පලාහෝති මහානි සංසා මේ විදිටරි බුදුරැන්වාසි දේශනා කරනවා අනිච්ච සංඥාවත් හොදෝට පුරුදු කරගන්න කියනවා. මේ අනිච්ච සංඥාව කලා කියන්නමකද්ද පින්වත්න්නේ බුදුරැන්්වාසි දේශනා කරනවා මේ අනිත්‍යූ ස්වභාවයක් තියෙනෙමොනාදමේ රූප වේදනා සඥා සංකාර විඤ්ඥාන කියනමේ පංචපාදානස්කන්ධයේ අනිත්‍යේසිහි කරන්න කියනවා. රූපය වේදනාව සංඥාව සංකාර විඤ්ඥාන කියනමිය පංචපාජනස්කන්දය නිසා මේ දීර්ග සසරේ පැටලි පැටලි නොඒක් ආත්ම බාව ලබමින් සංසාර ගමන කාවා ඒ කු ගම ගමන ලිහා ගණඩ බෙරුව නිවන් දකිඩ බරුව තාමත් ඒ තුළ වාසය කරනවා කියලා තේරුම් අරගන්න. ඒ රූප වේදනා සංඥාස අතීතයේ යම් ආකාරය රූපයක් තිබුණද අතීතය යම් ආකාය සිහිකන්නවා අ අතීතය යම් රූපයක් තිබුණද මේ පංචු බාදනස් කන්දය පිළිබඳ අතීතය යම් රූපයක් ලැබවාද මම ඒ රූප අනිත්‍යයි ඒවගේම ඒ රූප දුකයි අනාත්මයි තමාගේ වසගේ මට පවත්තන්න පුළුවන්කමක් ලැබුණ නෑ පුුවන් උනානන් අඒ රූප ලස්සන්න තිබුණ දෙවල් තවතියෙන්න්නේ පයි ඒවා අතීතයේ තිබුණු දේවල් මට දැන් නෑ ඉතුර අතිීතයේසිනු බව බව අන්තරේ කෙල්ලවර තක්වාම අතීතයට තම අයිතිවෙන්න. ඒ සියලුම කාල්ප කෝටි ප්‍රකෝඩි සංකයාාවක් වුනත් පින්වත් නේ අී යම් රූප තිබුනන්ද ඒ සියල්ලම අනිත්්‍ය වෙලා ගියා. ඒවගේම අනාගතයේ යම්ර ලබද ඒ සියල්ලමත් අනිත්‍ය වෙන ස්වභාවය යුක්තයි. ඒවගේ ර්මානයේ යම් රෝපයක්ති ලබෙනවාද යන් රෝපයක්ති නො දේ සෑම දෙයක්ම අනිත්‍යයි. ඒවගේ තමායයි සලකන තමාගේ යම්රෝපයක් තිබෙනවන්න මේත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලායා සිහිකරන්නවා. තමාගින් බාහිර යම් රෝපයක් තිබෙයිද. ඒ තමාගින් බාහිර තියනු රූපත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියමයා හොඳර්ට සිහිකරගන්න. මෙහම සිහිකරගන ඒවගේ... ගොරෝසු සවභාාවෙන් යම් රූපයක් තියෙනවාද ඒවාගේම සියුම් සවභාවයම් රූපයක් තිබෙනවාද මේ සෑම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන්සී කනු ඒ වගේම හීන සවභාවෙන් තියන රූප තියෙනවා ඒ වගේම පණීත සවභාවෙන්තියෙන ස්රූප තියෙනවා මේවත් අනිත්‍යයි දුකයි අනාත්මයි වශයෙන් සිහිපත් කරනවා ඒවාගේම දුරතියන රූප ළඟතියන රුව මේ සෑම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි මගේ වසගේ පවත්තන්න පුළුවන්ක මක් නෑ මේ සෑම තැනකම තියෙන්නේ අනිත්‍යූ ස්වභභාවයක් එනිසා මේ අනිත්‍යූ පංචුපාදානස්කන්දයක් තමා තුළ තියෙන මේ පංච උපාධනස්කන්දය අනිත්‍යයි දුකයි අනාත්මයි කළමයා නුවන යුක්තුව සිහිකරමින් මේ සසරෙන් නිදහස් වෙන්ඩවීරිය කරන අන්න එහෙම සසරෙන් නිහස් වෙන කොටයා නිහස් වෙන්ඩ සිහි කරනකුට යාගේ හිත රිජ් බෞට පත්වෙනවා. රිජ බෞට පත්වෙනවා අමකදද යම් යම් උපාධානයන් කිරෙහි තමන්ගේ හිත සැරිසරණට ඒවාගේ රූපය වේදනාව සංඥාව සංකාර විඤ්ඥාන කියනමේ පංචුපාදනස් කන්ධය ගැනුම මෙයාසිහි කනකොට ඇලීම් ගැටීමම් තොරෝ වාසය කරන්න පුළුවන්කමලබෙන. ආනත නද බුදුරන්වාසි දේසනකන පිරිසුදුව උපේක්ෂාවට හිත රජු කරගන්න පුළුවන්කමලබෙන එගේ ඇසට පිෙන්න රූප හේතුනුවෙන් ඇසේ හටගන්නවාන ඇසට පේන රූප හේතුවෙන් ඇසේ හටගන්න විඤ්ඥානය ඒවගේම ඇසේ වෙනස් වෙලා යනවාද අනිත්‍ය ස්වභාවෙන් යුක්තද මේ සෑම දෙයක්ම පංචුපාදානස්කන්දට ගලොපමින් තමාගේ යයි සලකන අනුන්ගේ ඇයි සලන මේ සෑම පංචුපාදානස්කන්ධයක්ම අනිත්‍යූ දුක්ක වූ අනනාත්මෝ ස්ොභාවෙන් යුක් තයිනේද කියලා නුවනිින් මෙනෙහහි කරන්නට පුළුවන්කමක් එයායට ලබෙනවා පින්වත්න අනතිකට බුදුරන් වහන්සේ දේශනා කන්නවා එ අනිත්‍ය සංඥාව මනාකොට පුරුදු කරගන්නවා අනිත සඥාව මනාකොට පුරුදු කරගනිමින් එයා සසරේ නිදහස් වෙන්ඩ වෙරවීරිය කරනු. ඒකයි අනිත සනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා මහත් පලාහෝතී මහානි සංසා කියල භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒළගට පිින්වත් බමුදරලන් වස දේශනා කනවා අනිච්්‍යේ දුක්ක සංඥා ික්වේ භාවිතා බහුලි කතා මහත් පලා හෝත මහානි සංසා පින්වත් මහනනී භාවිතා කරලද බහුල වසයෙන් ප්‍රගුණ කරනලද අනිත්්‍යහි දුක්ඛ සඥාව මහත් පාල වෙනවා මහානි සංසුවෙනවා භාවිතා කර ලද බහුල වශයෙන් ප්‍රගුණ කරනලද භාවිතා කරනලද ඒගේ බහුලවතයෙන් ප්‍රතිගුන් පගුණලද කරලද අනිත්්‍යයේ දුක්ක සඥඥාව මහත් පලවෙන්නේ අනිත්‍යය වන දුක්ක සං්ඥාව තුවට අනිත්‍ය වූ දෙයක් ඒක වෙනස් වෙන නිසා ඒ උපදින්නේ දුකයි අනිත්‍යවූ දේ වෙනස් වෙලායන විපරරිනාාමයට පත්වෙනවා කියන්නේ එකයි ඒ නිසා දුක හටගන්නවා එනිසා දු එයා තේරුම් දුකවබෝධ කරගන්නට මෙන්න මේ විදිහට නුවනින් මෙනෙහි කරනකට පින්වත්න්නේ එයා නිවන් මඟට බැස ගන්න නිවන් මඟට බැසගන්නවා නිවරී අවසන් වෙනවා. ඔය විදිහට යමෙ මේ සංඥාවන් පුරුදු කරගන්න ගොට එයා තුළ වැඩින්න පින්වත් හරියට බුදුරැන් හස දේශනා කරනවා මේ කඩුවක් ඔසවාගත්තු වදකයකු කෙරෙහි බිය ඇතිවෙන්නේ යම් ආකාරෙන්ද. ඔන්න ඔය බිය තිවුුණු බිය හටගන්නවා කොහමද බය සංඥාවක් ඇතිවෙනවා කියේනවා මන් මේ දුක්කු ස්භාවයක් අනිත්‍යවූ දුක්කූ ස්භාවෙන් යුක්ත දේවල් නේදමමි පරිහාරණය කරගෙනන්නේ මහරනි අනිත්‍යයෙහි දුක්ක සංඥාව මැනවින් පුරුදු කරනකොට බහුල වශයෙන්ම පුරුදු කරගන්නකොට භික්ෂෝ හට අලස භව කෙරෙහි කුසීත බව කෙරෙහි තියෙන කරෙහි තියෙන භාව යම් කැමැත්තත් තිබුණන අන්න ඒක නැතිවෙලායනවා භාවනාවෙන් සිත පිටත යාම කෙරෙහි ඒවාගේම ප්‍රමාදය කරෙහි බාවනැහි නොයිදීම කරෙහි යම් ප්‍රත්තිවක්ෂාවක් කරන්නේ නැත් නම් අන්න්‍යයාට හිතෙනෝකෙනො හරියට කඩුවක් කොසවා ගත්තු කෙනෙක් තමා පිටු පස ඇවිත් තමාව මරන්ඩන ගහ සතුරු ගාතක තමල් ඉදිරිට නොවගේ යා ඒකෙර හින කැතන තිකරන්න කෙන එක කුසසිත බව කිරහි කැත්තත් තිබුණන එක නැති කරගන්න හින ීරේ තිබුණනං ඒක නැති කරගන්නවා ඒවගේම ආහාරගන්නකොට මේ සිවුරු පොවනකොට කොටි සෙනසුම් පරිහරණය කරනකොට මේව ප්‍රත්තිවේක්ෂා කරන්නතං එයට ඉක්මනිින් හිතනව භික්ෂෝට නේම ප්‍රත්තිවේක්ෂා කරන්නදෝනනි. යම්යම් ප්‍රමාධී බවත්තිනන ඒ ප්‍රමාධි බව නැති කරගන්න. ඔය විදිහට මේ සංඥාපුරදු කරගන්න ක ෙන ඩානි සංසයලබෙනෝ. ඒවාගේම පින්වත්නි බුදුරන් අස ේසනනා කරනවා. දුකේ අනත්ත සඥා භික්කවේ භාවිතා බහුලි කතා මහපපලා හෝති මහානි සංසා. පින්වත් මහනනී දුකෙහි අනාත්ම සංඥාවමැනවින් පුරුදු කරගන්න කොට සිතින් බහුලව වාසය කරන භික්‍ෂුවට මෙින් මේ විඤ්ඥානයේ සහිත කය පිළිබඳව බාහිර සියලු නිමිති පිළිබඳව මමය මාගේ මගේ ආත්මය යන මාන්‍යය බැහැර වෙලා යනවා. අන්න එතකුට ත්‍රවිධමාන්‍ය නැතිවෙලා යනවා. ත්‍රවිධ මාන්‍යයේ නැතිවෙලා ශාන්තූ, ැවින් මිදුු තක් ඇතිවෙනවා කියලා ාගතුන් දේශනනාගන්න ොහනම කද ඇතිකර ගන්තන දුක්කය අනත්ත සංඥාව මේ දුක්කුදේ මමේ මාගේ මගේ ආත්මය වශයෙන් පවත්වන්න පුළුවන්කමක් නෑනේද කියලා පහාවනාවශය මුත් පුරුදු කරගන්න අතරම ඒ වගේම එයා පුරුදු කරගන්න භාවනා වශයෙන්ම එදිනදා ජීවිතය එයා ධර්මය පුරුදු කරගන්න කෙනාට ලැබෙන සෑම අත්දකීමකින් යා සිහි කරනවා මේ දුක්කූ දේවල් අනිත්්‍යේයා අනිත්‍යූ දේවල් දුක්කු දේවල් මමය මාගේ මගේ ආත්ය වශය පවත්වන්න පුළුවන්ක මක් නෑනේද කියලා. අන්න ඔය විදිහට පුරුදු කරගන්න කෙනාට පින්වත්න මේ නිවන් මග විවෘත වෙනවා. බුදුරන් වහසසි දේශනා කරනවා හරියටම මැනවි දුකෙහි අනාත්ම සංඥාව මැනවින් පුරුදු කරගන්නවා නම්. දු කරගන්න සිත බහොල වශයෙන් පුරදු කරගන්නවා නං. විඤ්්‍යානය සහිත මේ කය පිළිබඳව තියන බාහිර සියලු නිමිති පිළිබඳව තියෙන ඒවගේම මමය මාගේ මගේ ආත්මය කිය මාන්‍යය බැහර කරගෙන මිදුුණු සිතින් වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ ත්‍රිවිධ මානය එක්මෝ ආගිහිල්ලා සෝක නැති සසාන්තව මෙෙන මිදුුණු සිතක් ඇති කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා පවත්න. මේ ධර්මය තතාගෙත බුදුරාන් වහන්සේ විසින් දේශනා කර වදාලේපින්වත් නිරන්තරයෙන් සෙහිකරගන්න මේ සංඥාවන් නිරන්තරයෙන් තමන්ගේ ජීවිතයට පුරුදු කරගන්නට ලැබෙන සෑම අවස්ථාවකම ඉඩ ලබෙන සෑම අවස්ථාකමේ දා භාවන වශයෙන් පුරදු කර ගනිමින් එදිනදා ජීවිතයේ කටයුතු කරගන්නකොටට මේ සංඥාවන් නිරන්තරයෙන් සහිපත්කරින් වාසය කළොත් ආන්න ඒ කෙන නිවන කරාම ඇදිලයනවා වනින් බාහිට විසිවෙලා යන්නේනෑයා නිියවන කරම ඇදිලයනවා නිවනයේ පිහිට නොයා අවසානයා නිවනින් සාන්ත බවට පත්වෙනවා එනනි සාපිංවත්නී මේ සූත්‍ර දේශනා තවතව අධ්‍යනය කරන්න ඕනේ තව තව හොඳට බනාහන්න ඕන හොඳවට බනාහමින් ධර්මය ශ්‍රවනය කරම පිරිසුදු ධර්මයා හමින් මේ ධර්මය පුරුදු කරගන ඔබ අප සෑම සියලු දෙනාටම මේ දුක්කිිත කටු සසරින් නිදහස්වෙඩ ඒ තුම් චතුරාරිි සතති ධර්මය අවබෝධ කරගන අමාමානිවනින් සැනසීම පිණිසම සිරුපින් හේතුපකාරවේවා සාධ සාදුසා අද දින ධම්ම විවරණ ධර්ම දේශනාව සඳහා සැදහැවත්දායකත්ව දරන්නේ එංගලන් තේ බැසිල්ඩන් අසපෝඩ සම්බන්ධ පින්දාාම් රැස් කරගන්න පංවත් ශරාණ මනුසිංහ මහත්නය විසින් සියලූම දෙවියන්ට මේ රැස් කලාා උදධර්ම දානයේ පින අනුෝදංකේීම බලාපොරොත්තුය වනො සීලු දෙවියෝ සැපෙන් සැපේට පත්වෙත්වා උතුන් ධර්මා බෝධෙම ලබත්වා කියලසාදු කියන්න. ඒවගේම කලාන පි්‍ර පින්නවත් ලොකුසාමන් වහන්සට මේ සියලුපින් අනුමෝධදන් කරන්න බලාපොරොත්තු නොසි පින්නවත් ලොකසවාමන් වහසේ නිදුක් නීරෝගී සුව පත් භාවේ දීල් ගව සම්පත් ලබමින්. උතුම් ධර්මා බෝධයම ලබත්වා සාධසා ඒවාගේම මේ පින්වත් සිරාණනි මොනසිංහ මහත්මගේ මොනපුරාණන් වන කලන ඒ පුතාටගේ උපන්දිනය වෙනුවෙන් ඒ පංවත් දරවාට නිදුක් නීරෝගී සූපත් භාවය සැලසේවා සුවසී අධ්‍යාපන කටයුතු ඒවගේම යහගුණ ධර්ම දියුණු කරගෙන උතුන් ධර්මාබෝ දෙලබන්න මේ සියුලුපිණ හේතුප කාරවේවා කියෙන අදහසිංසාද කියන්න ඒවගේම මේ පරලවගිය ඒ පින්වත් සරත්මුණ සිංහ මහත්මයාට ඒතුමාට මේ සියලුපින් අන මෝදංවීමෙන් ඒ පරලෝ ජීවිතය සැපවත් එත්වා හා හා සසරු දුකින් අතමි දෙෙත්වා ඒවාගේම දායකත්වය ෙදරු ො එකකායිකාරයෙන් ධර්මයටට සබන්ධු ධර්මස්්‍රවෙනකල්කු මේ සෑම සිවරු දෙදිනා නමි මේ පරල්ලොගගේ සෑමදිනාට මේ සසිියුල්පින් අනු මෝදංවීමෙන්. ඒ හැමදිනාගේ පරලෝජීවිත සැපවත්තෙත්වා ව වහා සසර දුකින් අත මිලෙත්වා.ඒවගේ කලන නාරද මයුනි නිලූෂා එවගේම ඒ මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නීරෝගීස්ුවපත්භාවය සැලසේවා සත්පුර්ෂ ඇසුර ඒ අගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට තුනුරුවන් ගනන් තාශීර්වාදී සලු දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය සැලසේවා ඒවගේම යහුණ ධර්ම දියුණු කරගන්න උතුන් ධර්මාබෝධි ලබඩු වාසනාව ලබේවා ඒවගේම හිමාලි සඳුන් අරුණ මාධවී යන දූපුතුන්ට ඒ දරුවන්ගේ රැකී රක්‍ෂා ආදී කටයුතු දියුණු කරගන ධර්මියන් ැස්කරගන්නට මේ සියලුපින් හේතුප කාරවේවා තුනළුුවගැනන් තාශීරවාදය නිරන්තරෙන් සැලසේවාඒවගේම සිරී කුසුමා ඇතුළු අප සෑම සියලදිනනාට සත්පුරෂ ඇසුරත් ධර්මාබෝධී පිණිසත් මේ සියුලුපිණ හේතුවඒවා කියෙන අදහසිං ඇතුමිය සඳහන්කනවා සෑම දෙනාට දාකත්ව ෙැරු සියලුම් පින්වතින්ට මේ පවල්ල සෑම දෙනාට මේ සියලුපින් අනමෝදගන්නෙත්වා හැම දෙනාට සුව සේම ධර්මය ධර්මය හැසිරෙන්ට සත්පුරු සැසුරේ වාසය කරන්න උතුම් ධර්මාබෝධය ලබන්න මේසිියලිපින් හේතුවේවා හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධායයට